හිතන්නේ මතන මේගොල්ල හැමෝම 100% වල වැඩිය දුන්නා. ඉතින් පුරසත්තු මොකද මේ මැච් දෙකම ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් ක්‍රීඩකයෝ සෙල්ලම් කරපු දෙක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම තමයි ගොඩක් සහයෝග ලැබුණා බාබර් ගෙන් සහ අපේ ප්ලේයර්ස් හැමෝගෙම. ඉතින් ජයග්‍රහණය ගැන සතුටුයි. දැන් මේ තරඟයේ වෙනස් වීම් වගේක් කළා තිබුණා. විශේෂයෙන් නායකයා දික්කල්ල ක්‍රීඩා කරුත් නැහැ. ඊළඟ තරඟයට එනකොට දික්කල්ල නැවත ක්‍රීඩා කරද්දී මේක මොකක් හරි ඔහු විවේක ගැනීමක් වගේ නැත්තම් පොඩි ට්‍රික් එකක්. නෑ නෑ එයාගේ මම හිතන්නේ අත මැවුම් පහක් දාලා තියෙනවා. ඉතින් ඒකට සෙල්ලම් කරනවා දිලා අන්තිම මැච් එක සෙල්ලම් කර හොඳින් සෙල්ලම් කළා. ඒත් සෙල්ලම් කරේ එමත් ඒ අර පැලිච්ච තැන එමත් ඇරලා තිබ්බා. ඉතින් එයාට සෙල්ලම් කරන්න බෑ මම හිතන්නේ ඊළඟ මැච් එකට අමාරු වෙයි. ඉතින් හිතනම් ගොඩ මම තවත් අපිට තවත් අපේ ටීම් එකට සෑහෙන ශක්තියක්. ඒත් මම හිතන්නේ ඊළඟ මැච් එකත් බැරි වෙයි. ඒත් අපි හැබැයි ට්‍රයි කරන උපරිම ඒවා සෙල්ලම් කරන්න. බලමු දවස් දෙකක් තියෙනවා. ඉතින් දවස් දෙකෙන් ගොඩක් වෙනසක් වුණොත් අනිවාර්යෙන් ඒවා සෙල්ලම් කරනවා. මානුර කණ්ඩායම පිළිතුරුවන් ලකුණු අතරේ ඒ 300ක මනිදු වගේ එද්දී මොන වගේ ප්ලෑන් එකක් තිබ්බේ ඕන නවත් ගන්න ඕනේ කණ්ඩු දවා ගන්න ඉතින් මම හිතන්නේ ඉෆ්තිකාර් හොඳටම බෝල් කරා. ඉෆ්තිකාර් තමයි අපේ ප්ලෑන් එකේ තිබ්බේ. මම මොකද මම මේ එන්න කලිනුත් කිව්වේ ඉෆ්තිකාර් මම අනිවාර්යෙන් මම කැප්ටන් නම් මම අනිවාර්යෙන් යූස් කරනවා කියන එක. ඉතින් ඒකයි මම හිතන්නේ නිපුන් දරංජ ඒ තීරණය ගත්තේ මම කිව්වා මට ඒ chance එක දෙන්න. මොකද මම අද කැප්ටන් මට ෆීලින්ග් එකක් තියෙනවා එයා හොඳට සෙල්ලම් කරයි කියලා. ඉතින් LPL එයා ඩෙබියු කරන මැච් එක. ඉතින් ඒ එයාගේ ඔය හොඳ ක්‍රීඩකයෙක් කියලා එයා පෙන්වුවා. ඒ අනිත් එක ඒ වගේ තමයි මම ගත තියෙන ගැන මම සතුටු වෙනවා. මම යංගස්ටර් කෙනෙක් වෙනුවෙන් ඒ ෆයිට් කළා එයා දාපු එක ගැන. ඉතින් මම හිතන්නේ වනිදුගේ වුණේ අපි වනිදුට අපි දැනගෙන හිටියා වනිදු අනිවාර්යෙන් ඇටැක් කරනවා අපිට. හැබැයි අපි chance එකක් ගත්තේ ලෙග් ස්පිනර් ෂෝට් පැත්තෙන් අරන් මොදානි මම ට්‍රයි කරන නිසා මේ අපි රිස්ක් එකක් ගත්තේ. ඒ රිස්ක් එක ඉතින් වැඩ කරා. සමහර වැඩ ගන්න තියෙනත් පුළුවන්. හැබැයි අද දවසේ ඉතින් මම හිතන්නේ අපි පොඩි ලක් එකක් තිබ්බා. ඉතින් ඒක වැඩ කරා. ඒක තමයි එයා ටීම් එක ඐකන් ප්ලේ. මොකද එයා ගොඩක් හොඳ ප්ලේ කෙනෙක්. එයා එක ලංකාවේ විතරක් නෙමෙයි මතන් ලෝකෙම පෙන්නලා තියෙනවා. ඉතින් ජාති කණ්ඩායම හොඳට සෙල්ලම් කරනවා, IPL හොඳට සෙල්ලම් කරනවා. ඉතින් වයස පොඩි උනාට එක්ස්පීරියන්ස් මැචුව ප්ලේ කෙනෙක්. ඉතින් ඒක තමයි එයා පෙන්නන්නේ. ඉතින් සෑන සතුටුයි නායක විජේ සහ මම හිතන්නේ එයාගේ growth එක ගැන growth එකත් එක්කත් සෑන සතුටුයි. ඉතින් මම හිතනවා තවදාවත් හොඳට සෙල්ලම් කරයි කියලා. ඉතින් ලොකු අනාගතයක් තියෙනවා එයාට. මම හිතනවා එයා හරියට බලාගත්තොත් ඊළඟ ලොකු අනාගතයක් රට වෙනුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම හැමලෙම කල්පනා කරන්නේ ස්මාර්ට් ඇග්‍රෙසිව් ප්ලේ කෙනෙක්. ඒක මොකද යානිත් එක තමයි හරි ඒ කියන්නේ මැච් එකට හරියන විදිහට සෙල්ලම් කරන ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි අපි රිස්ක් එකක් ගන්නකොට ඒ රිස්ක් එකක් ගන්න ප්ලේ කෙනෙක්. ඒ වගේ තමයි මම එයා සෙල්ලම් කරන්නේ නැති වුණාම බලන් හිටියා එළියේ අපේ හැමෝම රිසර්ව් ප්ලේයර්ස්ලා කොහොමද හැසිරෙන ආකාරය කියලා. මැච් එකක් වුණාත් වතුරක් ගේනොත් හැම වෙලෙම එයා පොසිටිව් හිටි. ඒ කියන්නේ ගේම් එක රීඩ් කරනවා සමහරවල් මම වතුර ඇද්දොත් චාම්මිකයි වාර මෙහෙම කරන් තිබ්බා. ඒ මට කොන්ෆිඩන්ස් එක තිබ්බා. මට අද මට නායකත්වය දෙනකොට ඉතින් මම ඒකත් එක තමයි සෙල්ලම් කරේ. මම හිතුවා මට අනිවාර්යෙන් මොකක් හරි දෙයක් එයා කරයි කියලා. මම මැච් එක පටන් ගන්නත් මම අපි එයා සිලෙක්ට් කරගම එයාට මම එන්න කියලා එයාට කෝ සෙල්ලම් කරනවා. මට ප්‍රශ්නයක් නෑ අද හොඳට සබයි කියන්නේ බැට් කරලා ලකුණු ගහයි නැති එක. හැබැයි මට අවශ්‍ය දේ ඔයාගේ 100%. ඔයා මැදට බහලා ඔයාගේ ගේම් එක දන්න දේ කරා. ඉතින් මම හිතන්නේ එයා දන්න දේ කරලා එයා යන්නේ තේ ගොඩක් හොඳ ඩොමෙස්ටික් මම හිතන්නේ හොඳට කරලා තියෙනවා.